අයිබෝන් ලසන්තයිටි YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද Gmail account එකක් හදාගන්න කියලා. මේ සඳහා මම browser එක open කරනවා. මම භාවිත කරන browser එක තමයි Chrome browser එක. මම browser එක open කරනවා. හොඳයි. දැන් මම මගේ account එකෙන් තමයි log වෙලා තින්නේ. ඒ නිසා මම අතරම මේකෙදි කරනවා guest account එකෙන් sign වෙනවා. හොඳයි. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ browser එකේ මෙතන search කරන්න Gmail sign up විදිහට. එහෙම නැත්නම් create a new account Google account කියලා දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා Gmail account කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ links කීපයක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එකක් පාවිච්චි කරලා Google account එකක් හදාගන්න විදිය. හදා ගන්න මම මේකෙන් පාවිච්චි කරනවා create your gmail account google account කියන එක sign up එකට යනවා මෙතන click කරපුවාම ඔයගොල්ලන්ට ඊළඟ screen එකේදී ඔයගොල්ලන්ට ලැබෙනවා හොඳයි මෙතන දැන් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ language එක විදිහට මොකද්ද සිංහලද එහෙම නැත්නම් ඉංග්‍රීසිද කියලා මෙතනින් මේක english විදිහට දා ගන්නවා හොඳයි දැන් ඔයගොල්ලන්ට මේ form එක Google මේ Google account එකක් නැත්නම් Gmail account එකක් හදන්න මෙන්න මේ form එක සම්පූර්ණ කරන්න වෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නම දෙන්න පුළුවන් first name එක මම දෙනවා රවින්ද්‍ර කියලා last name එකට මම දෙනවා ලසන්ත හොඳයි දැන් ඊට පස්සේ තියෙන දේ තමයි මේ user account එක type කරන්න ඕනේ මේ user account එක type කරනකොට ඔගොල්ලොන්ගේ නමම පාවිච්චි කරන්න බැරි වෙයි හේතුව මේ නමින් මීට කලින් account සකස් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට ඔගොල්ලොන්ට කෙටි යෙදුමක් හරි මම පාවිච්චි කරනවා රවි ලසන්ත 20යි 21 B කියලා. හොඳයි. ඔයගොල්ලන්ට මේ වගේ ගන්න පුළුවන් හැම නැත්තම් දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා යම් මේකෙන් මේක අපි හිතමු මේ නමම වෙනස් මේ නමම තව තැනක තියෙනවා කියලා. එතකොට that username is taken. Try another. මේ වගේ තියෙනවා. ඉන්සා මගේ අතර මගේ account එකක් තියෙනවා මේ නමින්. ඉන්සා මම මේකට B කියන කොටස එකතු කරනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ඒ වගේම මෙතන පෙන්නනවා available suggestions වගේක් තියෙනවා. ඔගලන්ට ඕනි නම් මේ නමක් නැත්නම් ඉස්සරහට අංකයක් ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම දුන්න නම තමයි රවින්ද්‍ර ලසන්ත 20යි 21 B කියන Gmail account එකට මම username එක විදිහට පාවිච්චි කරනවා. ඊළඟට මට පුළුවන් මගේ password එක දෙන්න. Password එක දෙනකොට ඔගොල්ලෝ මතක තියාගන්න. ඔගොල්ලොන්ගේ නිතර නිතර භාවිතා කරන password එකක් මේකට භාවිතා කරන කෙච්චර හොඳ නැහැ. මේකෙදි ඔගොල්ලොන්ට පුළුවන් characters, numbers එහෙම නැත්නම් මොන හරි symbol එකක් සමග password එක අනුමාන කරන්න බැරි password එකක් ලබා දෙන එක ගොඩක් වටිනවා. මම password එකක් ලබා දෙනවා. ඔගොල්ලෝ පළවෙනියටම දෙන password එකම නැවත වතාවක් දීලා confirm කරන්න ඕනේ. හරි යම් මේකින් මේ password එක mismatch වුණොත් එහෙම ඊළඟ අවස්ථාවට ඔයගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ. හොඳයි. මම දැන් password එක ලබා දීලා next button එකේ click කරනවා. හරි. දැන් මට පුළුවන් මගේ mobile phone number එකක් දෙන්න. මම දෙනවා මගේ mobile phone number එක. හරි ඊට පස්සේ පුළුවන් ඔයාලට රිකවර් දැනට ඔයාලගේ මේ account එකට යම් කිසි ගැටලුවක් ඇති වුණොත් රිකවර් email එකක් දෙන්න පුළුවන් දැනට පාවිච්චි කරන email එකක් තියෙනවනම් ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අපේ උපන්දිනය month එක ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. හරි මේ ටික දීලා මේ ටිකත් ඒ විදිහම සම්පූර්ණ කරලා next button එකේ click කරන්න. හොඳයි. මෙතන තියෙනවා agreement එකක්. ඇත්තටම ඕගොල්ලන්ට මේක ඔක්කොම කියවනවා නම් හොඳයි. කියවන්න පුළුවන්. ඊට පස්සේ I agree කියන button එකේ click කරන්න පුළුවන්. I agree කියන button එකේ click කරපුවාම ඕගොල්ලන්ට ඊළඟ පියවරට යන්න පුළුවන්.
හොඳයි. මේ තියෙන්නේ මගේ Gmail account එකේ පළවෙනි screen එක welcome screen එක. දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය ඔයගොල්ලන්ගේ Gmail කොටසට යන්න නම් මේ දකුණු පැත්තේ පෙන්වෙනවා Gmail කියන තැන click කරන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලන් ඊළඟට පිවිසෙන්නේ ඔයාලගේ Gmail account එකට email එකක් යවනවා නම් අපේ account එකට අපි පිවිසිය යුතු වෙනවා. හොඳයි. Then Gmail account එක අපේ welcome message එක ඇවිල්ලා තිනවා Google community එකෙන්. මම ගිහිල්ලා click කරොත් ඔන්න මේක තමයි මට ඇවිල්ලා තියෙන පළවෙනි message එක. මම back එකට යනවා. දැන් අපි බලමු කොහොමද email එකක් යවන්නේ කියලා. Email එකක් යවනකොට අපි පාවිච්චි කරනවා මෙන්න මේ compose කියන button එක. Compose button එකේ click කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ email address එක යවන්න කෙනාගේ 2 කියන එකේදී ඔයගොල්ලන්ට පුළුවන් email address එක ලබා දෙන්න මම පාවිච්චි කරනවා. හරි. ඔන්න මම email account එකක් දුන්නා. ඒ වගේම මට පුළුවන් මෙතන තියෙනවා CC කියලා එකක් සහ PCC කියන එක. CC කියන්නේ carbon copy කියන එකක්. ඔයගොල්ලන්ට පුළුවන් මේ email එකම තවත් කෙනෙකුට ඒ ගමම යවන්න. මම දෙනවා තව email address එකක්. හොඳයි. තව ඔප්ෂන් එකක් තියෙනවා BCC blind carbon copy. මොකක්ද blind carbon copy කියන්නේ? ඇත්තටම අපි මේ email එක යවනවා දෙන්නෙකුට blind carbon copy එකක් විදිහට තව පුද්ගලෙකුට අපි මේ email එක යවුවොත් එහෙම ඒ email එක යවපු කෙනාට බලා ගන්න බෑ මේක යවපු අනිත් email එක ලැබුණ අය කවුද කියලා. අන්න ඒ වගේ blind carbon copy එකක් විදිහටත් අපිට email එකක් යවන්න පුළුවන්. මම මේකට පාවිච්චි කරනවා හොඳයි. බ්ලයින්ඩ් මම අතරම මේ ඊමේල් එක තුන් දිනකට යවනවා. ප්‍රධාන එක තමයි මේ ඇඩ්‍රස් එක. කාබන් කොපි එකක් යවනවා මේ ඇඩ්‍රස් එකට. බ්ලයින්ඩ් කාබන් කොපි එකක් යවනවා මේ ඇඩ්‍රස් එකට. මතක තියාගන්න ඕනි දේ තමයි ඊමේල් එකක් යවනකොට සබ්ජෙක්ට් එක ඉතාමත් වැදගත්. ඔබගේ ඊමේල් එක මොකක්ද කියන එක පැහැදිලි වෙන විදිහට මාතෘකාවක් මේකට ලබා දෙන්න පුළුවන්. මම මේකට දෙනවා my first email. ඊට පස්සේ මට පුළුවන් මෙතන ඔයාලගේ ඊමේල් එක ටයිප් කරන්න. ඒ වගේම පුළුවන් ඔයගොල්ලන්ට මෙතනින් ඊමේල් එකත් එක්ක මොන හරි ෆයිල් එකක් අමුණලා නැත්නම් ඇටච් කරලා යවන්න පුළුවන්. මේ බටන් එකේ ඇටච් ෆයිල් කියන බටන් එකේ ක්ලික් කරන්න. මේ ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට මොනහරි ඩොකියුමන්ට් එකක් එහෙම නැත්නම් පික්චර් එකක් ඒ වගේ ඕනේ දෙයක් යවන්න පුළුවන්. මම මේකෙන් තෝරගන්නවා මගේ YouTube channel එකේ ලෝගෝ එක තියෙන එක. හරි. ඔන්න මම ෆයිල් එකක් සිලෙක්ට් කරා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ෆයිල් එක ඇටච් වෙනවා. මේ ඇටච් වුණාම ඒ වගේ ෆයිල් කීපයක් ඔයගොල්ලන්ට ඇටච් කරලා යවන්න පුළුවන්. තව ෆයිල් එකක් ඕනි නම් අපි හිතමු අපිට ඩොකියුමන්ට් එකක් යවන්න ඕන නම් මම ආයෙත් ඇටච් ෆයිල් කියන බටන් එකේ ක්ලික් කරලා මම ඩොකියුමන්ට් වලින් හරි මම මේ මේන් මෙනු කියන එක සිලෙක්ට් කරලා ඕපන් කරනවා. හරි. දැන් මගේ ඊමේල් එකේ ෆයිල් දෙකක් ඇටච් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. පළවෙනි එක ඇටච් වුණා, දෙවෙනි එකත් ඇටච් වුණා. දැන් මට පුළුවන් send button එක click කරන්න. හොඳයි. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා message send කියලා මේ පණිවිඩය ලැබිලා තියෙනවා. මේකෙන් අපිට පුළුවන් අපේ email එක අදාළ කෙනාට යොමු කිරීම. හොඳයි. ඊට පස්සේ අපි දැනගත යුතුම කාරණේ තමයි අපේ account එකෙන් sign out වෙන එක ඉතාමත් වැදගත්. ඒ සඳහා ඔයගොල්ලන්ට පුළුවන් එතන බටන් එක ගාව ක්ලික් කරලා සයින් අවුට් වෙන්න. හරි. ඊළඟ දවසේ අපිට අපේ account එකට පිවිසෙනවා නම් මට මේ මෙතනින් ක්ලික් කරන්නත් පුළුවන්. ක්ලික් කරලා මගේ password එක ලබා දීලා නැවත වතාවක්
ලොග් වෙන්න පුළුවන්. හොඳයි. නැවතත් අපි ඉන්නේ අපේ ඊමේල් account එකේ. ඊළඟ කොටසින් අපි බලමු ඊමේල් සම්බන්ධව තියෙන ඊළඟ operations මොනවද කියලා.